හිටපු හමුදාපති ෆිල් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ ලංකාවේ මාධ්‍ය හරහා අදහස් පළ කරමින් අපූරු කතාවක් කිව්වේය. ඇත්තටම එය ගෙන ආ සිරස මාධ්‍ය ජාලයට අප හදවතින්ම ස්තුතිවන්ත වන්නෙමු. ඒ මක්නිසාදයක් මේ රටේ බොහෝ මාධ්‍ය ෆොන්සේකා අමතක කර යුද්ධය පිළිබඳ කතා කරන්නට අසීමිත වෙර දරන අප දුටුවෙමු. ඇතම් මාධ්‍යවේදීන් ෆොන්සේකා ඇතම් අවස්ථාවන් වලදී සවෙන්ද්‍රලාට කැපුවාද යන්න මතු කරන්නට පවා උත්සාහ දරූ අවස්ථාවන් අප දුටුවෙමු. එනමුදු සරත් ෆොන්සේකා නොමැතිව යුද ජයග්‍රහණයක් පිළිබඳ කතා කිරීම කුමන තරම් සදාචාර සම්පන්නද යන්න අප ප්‍රශ්න කරන්නට කැමැතියි. ෆිල්ම් මාෂල් සරත් ෆොන්සේකා ඊයේ සිරස මාධ්‍ය ජාලය සමගින් එක්ව පැවැත්වුණු සංවාදය මේ රටේ සෑම පුරවැසියෙක්ම අනිවාර්යයෙන්ම ශ්‍රවණය කළ යුතුමය. ඒ මක්නිසාදයත් යුද්ධයේ සැබෑ අරුත කුමක්ද, යුද්ධය වෙනුවෙන් ෆොන්සේකාගේ කාර්යභාරය කුමක්ද, ෆොන්සේකා සහ යුද්ධය කුමක්ද, වෙඩි කෑ බෝම්බ කෑ ෆොන්සේකා යනු කවරෙක්ද, ෆොන්සේකාගේ වසර 40ක යුද අධ්‍යක්ීම් කොතරම්නම් ඔහු පාවිච්චි කර තිබුණාද සහ මේ රට වෙනුවෙන් ඔහු කළ කාර්යභාරය කොතරම්ද යන්න මනාව එය පෙන්눔 කරනු ලැබුවා. සරත් ෆොන්සේකා ප්‍රකාශ කරන වැදගත්ම කාරණා කිහිපයක් අප සමාජගත කරන්නට හිතුවා. ඒ අතරින් කියවුණු දේ තමයි ප්‍රභාකරන්ගේ දියණිය සහ බිරිඳ පිළිබඳව. ඔවුන් මිය ගියේ නැද්ද? ඔවුන් ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටකට පලා ගියාද? එවැනි ප්‍රකාශයන් මේ රටේ සමාජ මාධ්‍ය ඇතුළත නිරන්තරයෙන් සංසරණය වුණා. නමුත් සරත් ෆොන්සේකා මහතා හෙළිදරව් කළේ ප්‍රභාකරන් යුද්ධය මෙහෙවන විටදී ප්‍රභාකරන්ගේ දියණිය සහ බිරිඳද යුනිෆෝම් ඇඳගෙන යුද පෙරමුණේ ඉදිරියෙන් සිටි බවයි. එනම් වෛද්‍ය වශයෙන් සැපයුම් කාන්තා බල ඇනිවල අවශ්‍ය කරන සැපයුම් හා සම්බන්ධ සියලු කළමනාකරණයන් දෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ බිරිඳ විසින් සිදු කර ඇති අතර දියණියද ඍජුවම සම්බන්ධතාවයක් දරමින් තනතුරක් දරමින් ඇයද කාන්තා බල ඇණිය සමගින් ඍජුව මේ සටන් බිමේදී සටන් කර තිබුණා. ඒ අනුව යුද්ධයේ අවසන් දින කිහිපයට සතියකට විතර මත්තෙන් ඔවුන් පුදුමාතලන් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලදී ජීවිතක්ෂයට පත් වුණු බව ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා. ඒ වගේම අනෙක් කාරණේ වන්නේ මේ වන විට එල්ටීටී ත්‍රස්තවාදී නායකින් අතර සිටි ප්‍රමුඛ පෙළේ නායකින් තවදුරටත් ජීවත් වනවාද යන්න පිළිබඳ ප්‍රවීණ දක්ෂ මාධ්‍යවේදී වසන්ත මහතා විමසීම සිදු කළ මොහොතේදී ප්‍රකාශ කෙරුණේ කිසිවෙකු ඉතිරිව නැති බවයි. ඒ වගේම පොට්ටු අම්මාන් පිළිබඳ යාලි සැකයක් මතු වුණා. පොට්ටු අම්මාන්ගේ සිරුර හමු නොවීම පිළිබඳ පැහැදිලි කතාබහක් ඇති වුණා. එවිට කේපී කරන ලද හෙළිදරව්වක් උපුටා දක්වමින් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබුණේ පොට්ටු අම්මාන්ගේ සිරුර හමු නොවුනත් පොට්ටු අම්මාන් විසින් අවසන් මොහොතේදී එනම් ප්‍රභාකරන් සමගින් නන්දිකරාල් කලපුව හරහා ඉදිරියට යමින් සිටියේදී හමුදා සෙබළුන් විසින් කරන ලද වෙඩි තැබීම් හමුවේ ඒ මොහොතේදී ඔහු විසින් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් පැලඳගෙන පුපුරවා ගැනීමක් සිදු කර ඇති බවයි. ඒ අනුව පොට්ටු අම්මාන්ද පුපුරවා ගැනීමක් හරහා ජීවිතක්ෂයට පත් වුණු බව කේපී ප්‍රකාශ කළ බව සරත් ෆොන්සේකා උපුටා දක්වමින් සඳහන් කළා. ඒත් එක්කම සරත් ෆොන්සේකා හරි අපූරු කතාවක් කියනවා. ඒ තමයි ඒ වෙලාවේ ඔහුට බෝම්බයක් එල්ලවුණා. ඒ එල්ල වෙන්නේ ඔහු යුද හමුදා රෝහලේ සිට පැමිණෙන අවස්ථාවේදී. ඔහුට ඒ බෝම්බේ එල්ල වෙලා ඉදිරිය බලනකොට ඉදිරියේ නිලධාරියා එතනම මැරිලා හිටියා. රියදුරු සහ ඔහුට සහායකයන් හිටිය ඔහුගේ පැත්තෙන් හිටි කෙනා මර කෙනෙදිරි ගාමින් කාර් එක ඇතුලේ වැටිලා හිටියා. ඒ වෙලේ සරත් ෆොන්සේකා කාර් එකෙන් එළියට බැස්සහම සාමාන්‍යයෙන් 300ක් 400ක් ඉන්න තැන කිසිම මිනිහෙක් හොයාගන්න බැරි වුණා. කමාන්ඩෝ කෙනෙක් ඒ වෙලේ දුවගෙන ආවා ඉස්සරහට. ඒත් එක්කම ෆොන්සේකා කිව්වේ තමන්ට මීට කලින් පෙනහල්ලක් තුවාලුණා තමන්ට ලැබුණු ප්‍රහාරයක් එක්ක. එදා දැනුණු අපහසුව ආයෙ දැනෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඇඟ ඇතුළට ලේ පිරෙන්න පටන් ගත්තා කියලා සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා. එහෙම කෙනෙක්ව තමයි අපි හිරගත කළේ. එහෙම කෙනෙක් තමයි දේශපාලනික කෝණවලින් බලලා මේ රටේ අද ද්‍රෝහියෙක් විදිහට ලේබල් අලවලා තියෙන්නේ. අප ස්තුතිවන්ත වෙනවා සිරස නාලිකාවට. ඒ වගේම ඒ හිටිය ප්‍රදීප් මාසිංහ කියන ස්ථාමත් විශේෂ නිවේදකයාට. ඒ මක්නිසාදයක් මේක ඇතුලේ දේශපාලන කතාවක් වපුරන්නේ නැතිව ෆොන්සේකා නම් සැබෑ යුදවීරයා සමාජයට මතු කර දුන්නාට අපි ඇත්තටම ඒ වැඩසටහන් බොහොම ආදරය කරනවා. සරත් ෆොන්සේකා කියන්නේ මේ රටේ මල්තියා වැඳ පුද යුතු පුද්ගලයෙකි. ඔහු ඉන්දියාවෙන් රටක බිහි වුණා නම් අද වන විට සරත් ෆොන්සේකාගේ නමින් ලංකාවේ ඉන්දියාවේ දේවාල පූජාසන ඉදිවී ඇත. හැබැයි මෙහිදී අප දන්නා දේ සරත් ෆොන්සේකාට පැහැදිලිවම ලෙස වුණේ
බරපතල අසාධාරණයක්ය. ඒ ඔහු ගත්ත දේශපාලනික උඩුගම්බලා තීරණයත් එක්ක සරත් ෆොන්සේකා අද මුළු රටේම ද්‍රෝහියෙකු බවට පත් කර හමාරය. නමුත් ෆොන්සේකා කියන්නේ මේ රටේ අපි හැමෝම මල් තබා පූජා කළ යුතු විශිෂ්ට චරිතයක්ය. එම චරිතය අප සදාකාලිකවම අගය කළ යුතුමය. ඒ නිසා සරත් ෆොන්සේකා මැතිතුමනි මේ රටේ නම් කරන්නට ලැබුණොත් විශිෂ්ටතම මිනිසුන් ඔබ එහි ඉහළින්ම සිටින වග අප කියන්නෙමු. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයින්ද පොදු ජන පෙරමුණු පාක්ෂිකයින්ද අපට අදාළම නැත. අවුරුදු 40ක් යුද පෙරමුණේ ඔබ කළ මෙහෙය වෙනුවෙන් අප යලිත් හිසනමා ආචාර කරන වාසේම ෆොන්සේකා නම් මිනිසා මේ රටේ ද්‍රෝහියෙකු බවට මාධ්‍ය ලේබල් අලවද්දී සිරස එකී මිනිසා යලිමතු කරලීමට අප ඉතාමත්ම කෘතගුණ එකී නාලිකාවටද පුද කරන්නෙමු.